නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපකාණ්ඩය පිළිබඳව කතා කරනකොට අපි කලින් හඳුනාගත්ත සංයෝජනීය කියන මාතෘකාව පිළිබඳව ඒකෙදි සංයෝජන කියන්නේ මොනවද කියලා හඳුනාගෙන ඒ සංයෝජනයන් ඇසුරු වන තැන් නිසා සංයෝජනයන්ගෙන් ඇසුරු වීමට ලක්වන නිසා නැතිනම් සංයෝජන සහිත මනසකට ඇසුරු වන නිසාත් අපි රූපය සංයෝජනීය කියන නමින් පාවිච්චි වෙනවා කියන එක පිළිබඳව කතා කළා. එතකොට ඒකෙදි අපි තේරුම් ගත්ත සංයෝජනීයයි කියනකොට හැම වෙලාවකදීම රූපය කියන එක සංයෝජන ඇති කරගන්නට උපකාරක ධර්මයක් බවට පත් කරගන්නවා කා විසින්ද? සංයෝජන සහිත මනසක් ඇති පුද්ගලයන් විසින්. ඒ නිසා රූපය පොදුවේ ගත්තහම සංයෝජනීය ධර්මයක් හැටියට නම් කරනවා කියලා. ඒ වගේම මේ සංයෝජනීයන් කියන වචනයට පස්සේ අපිට හම්බෙනවා ගන්ථනීයන් කියන එක. එතකොට ග්‍රන්ථ කියලා කියන්නේ ගෙතීම කියන එක. එතකොට මේ ග්‍රන්ථ පිළිබඳව කතා කරනකොට අපිට ග්‍රන්ථ තුනක් හතරක් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මොනවද මේ ග්‍රන්ථ හතර? ප්‍රධාන වශයෙන්ම අපි කතා කළාම කාමයේ පිළිබඳව ඇති ගෙතීමක් තියෙනවා. ඊට පස්සේ ඒකට අපි කියනවා බොහොම බලවත්ව ගියපු කාම වශයෙන් ගෙතන ගෙතීමට අභිජ්ජා කාය ග්‍රන්ථ කියලා කියනවා. ඊට පස්සේ තරහ වශයෙන් ඇති වෙන ගැටීම තියෙන එකට කියනවා ව්‍යාපාද කාය ග්‍රන්ථය කියලා කියනවා. ඒ වගේම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කියන මේ පරාමාස වශයෙන් ඇති වෙනකොට සීල වෘතාදී පරාමාස වශයෙන් ඇති වෙනකොට ඒවලට කියනවා පරාමාස කාය ග්‍රන්ථය කියලා. ඊට පස්සේ මෙන්න මෙයමයි සත්‍ය අනිත් දේවල් බොරු කියලා ඇති වෙනකොට ඒකට කියනවා ඉදං සච්ඡාභි නිවේස කාය ග්‍රන්ථ කියලා. ඒ කියන්නේ මෙන්න මේකමයි සත්‍යය කියලා, මේකමයි යථාර්ථය කියලා ඇතිවෙන කාය ග්‍රන්ථයක් තියෙනවා. ඉදං සච්ඡාභි නිවේස කියලා මේක ඇත්තයි කියලා බැසගෙන පවතින කාය ග්‍රන්ථයක්. ඒක අර මේ යථාභූත පැත්තෙන් අරගෙන කතා කරන එකක් නෙමෙයි, අර ධිට්ඨිය හා අනුගතව ඇතිවෙන එකක් පිළිබඳව තමයි මේ කාය ග්‍රන්ථය තුළ කතා කරන්නේ. ඉතින් මෙන්න මේ ධර්ම තමයි ග්‍රන්ථ කියලා කියන්නේ, ගෙතීම් කියලා කියන්නේ. එතකොට මේවා හඳුන්වනවා පොදුවේ කාය ග්‍රන්ථ කියලා. මේ හතර හඳුන්වන්නේ පොදුවේ වචනයකින් කාය ග්‍රන්ථ කියලා. ඇයි මේ කාය ග්‍රන්ථ කියලා කියන්නේ? කාය කියනකොට මේ කාය කියන වචනය පාවිච්චි වෙන්නේ සමූහ කියන තේරුමක් ලබා දෙමින් බොහෝ තැන්වලදී. එතකොට කුචිතානං ආයෝ කායෝ කියලා කියනවා. මේ පිළිකුල් කටයුතු වූ කොටස් සමූහයක එකතුව තමයි කාය කියලා වචනයක් හැටියට මේ කය පිළිබඳව හඳුන්වන්නේ ඒක. ඒ කියන්නේ අපි මේ ශරීරය කියන එකට කාය කියන වචනේ පාවිච්චි කරනවානේ. ඒ මොකක් නිසාද? පිළිකුල් කටයුතු වූ ධර්ම සමූහයක එකතුව කියන අර්ථයෙන් තමයි ඒකට කාය කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඒ වගේම වේදනා කාය, සංඥා කාය, චේතනා කාය, විඥාන කාය මේවත් අපිට කාය කියන මේ වචනය ඇතුලේ සංග්‍රහිත වෙනවා. මේකට ඇතුළත් වෙනවා, දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට වේදනා කාය කියලා කියන්නේ මොකක්ද? වේදනා සමූහයක් කියන එක. අපි අර ස්කන්ධ ගැන කතා කරනවා වගේම වේදනාවන් අරගෙන සමූහයක් විදිහට ඒකකයක් ඔක්කොම එකතු කරලා මේකකයක් විදිහට අරගෙන කියනවා වේදනා කාය. ඊට පස්සේ සංඥා කාය කියලා කියනවා සංඥා සමූහය. එතකොට මෙතනදි මේ කාය කියනකොට තියෙන අදහස තමයි දැන් අපිට වෙන්වෙන් වුණ කොටස් සමූහයක්, රූප ධර්ම සමූහයක් අපිට ඒකකයක් හැටියට වැටහෙනවා මම කියලානේ. අපිට ඒක ඒකකයක් හැටියට මම කියලා මේ පුද්ගලයා කියලා අපිට ඒකකයක් හැටියට හම්බෙනවා. අපි ඒ නිසා මේකට රූපකාය කියලා කියනවා. ඒ වගේ විඳීම් සමූහයක් මුල් කරගත්ත තැනක ඒකට කියනවා වේදනා කාය කියලා. ඒ කියන්නේ අර සම්පූර්ණම තමන් විඳින ආකාරයේ විඳීම මුල් කරගෙන සැප දුක් උපේක්ෂාවසෙන් ඇති කරගත්ත වේදනාවන් මුල් කරගෙන ඇති වෙන
හැඟීමක් තියෙනවා. ඒකට කියන්නේ වේදනා කාය කියලා. එතකොට දැන් සමහර තැනකදී හඳුනා ගැනීමේ ලක්ෂණය මුල් කරගෙන ඒක තමා හැටියට නැතිනම් ඒ සමූහයක් කෙනෙක් හැටියට හැඟෙන කමක් තියෙන එකට කියනවා සංඥා කාය කියලා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම අර සමූහයක් ඒකකයක් හැටියට ප්‍රකට වෙන කම තමයි එතනදී කාය කියන වචනේ ඇතුලේ අදහස් කරන්නේ. එතකොට කායේසු කායඤ්ඤතරාහං කියලා දක්වනවා ආස්වාස ප්‍රස්වාසයනේ. ආස්වාස ප්‍රස්වාස කියන දේ කයයන් අතර එක්තරා කයක් කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනාපාන සති වගේ සූත්‍ර දේශනාවන්ගෙදී අපිට දකින්න පුළුවන්. ඒකට කියනවා වායෝ කාය කියලා. ඇයි වායෝ කාය කියලා කියන්නේ? අනවතර ආශ්වාස ප්‍රශ්වාස සමූහයක එකතුවක්. දැන් අපි මේ කය පුද්ගලයා හැටියට මම හැටියට කල්පනා කරගෙන ඉන්නවනේ මේ කොටස් වෙන් වෙන කොටස් ටිකක එකතු. ඒකට අර එකිනෙකට සම්බන්ධයක් නැති වෙන් වෙන්ව ගියපු ආශ්වාස ප්‍රශ්වාස සමූහය පමණක් ප්‍රකට වෙන්න ගත්තහම මේ කාය කියන මේ ඕලාරික සංඥාව අතහැරිලා ආශ්වාස ප්‍රශ්වාසයේ මත තම සිත පවතින පටන් ගන්නකොට ආනාපාන සතියේදී ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ කාය කියන හැඳින්වීම තුල එතකොට කාය කියන මේ වචනය මේ තැන්වලදී භාවිත වෙලා තියෙන්නේ මොකද්ද? හුදෙක් මේක තමන්ට වැටහෙන විදිහ යම් ඒකකයක් විදිහට තමන්ට ගෝචර වෙන විදිහ වැටහෙන විදිහ අනුව තමයි කාය කියන වචනය පාවිච්චි වෙන්නේ. ඒක දැන් මෙතනදී මේ කාය ග්‍රන්ථ කියලා ග්‍රන්ථ පිළිබඳව හඳුන්වනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේවා කාය ග්‍රන්ථ. අවිද්‍යා කාය ගන්තෝ, අවිද්‍යාව කියන එක කාය ග්‍රන්ථයක්. ඒ වගේම ව්‍යාපාදෝ කාය ගන්තෝ, ව්‍යාපාදේ කියන එක කාය ග්‍රන්ථයක් හැටියටයි දැක්වෙන්නේ. ඊට පස්සේ පරාමාස කාය ගන්ත, පරාමාසය කියන එක කාය ග්‍රන්ථයක්. ඉදං සච්ඡාභි නිවේස කාය ගන්ත. එතකොට මේකමයි සත්‍ය කියලා හඟින එක කල්පනා කරන එක එකක් කියන්නේ කාය ග්‍රන්ථයක් කියලා. ඉතින් ග්‍රන්ථ පිළිබඳව කතා කරනකොට මේ ඔක්කොම ගෙතීම් කාය ග්‍රන්ථ කියන තැනින් තමයි හඳුන්වන්නේ. ඇයි ඒවා කාය ග්‍රන්ථ කියලා හඳුන්වන්නේ? ඒවා කොයි වෙලාවකදීවත් එක ධර්මයක් මුල් කරගෙන උපදින දේවල් නෙමෙයි. අවිද්‍යාව කියන දේ ඒක අවිද්‍යාව කියන්නේ මොකද්ද? බලවත්ව ගියපු ලෝභයනේ අවිද්‍යාව කියලා කියන්නේ. විසම ලෝභය අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඒක සාමාන්‍ය ලෝභයට වඩා බොහොම බලවත්ව ගියපු ලෝභය. එතකොට මේ ලෝභය මේ අවිද්‍යාව කියන එක නිකන් උපදින්නේ නැහැ. අවිද්‍යාව උපදින්නේ කොහොම තැනකද? තමන් බොහොම සමූහයක් විදිහට එකතු කරගත්ත තැනක තමයි කැමැත්ත උද්දීපනය වෙලා පේන තැනකටපත් වෙන්නේ. ඒ කියන්නේ දැන් හරියට අර මේ වෙල්යායක පේන නිල් කොළපාට වගේනේ. නිල් පාට කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් කොළපාටට පේන එකනේ. එතකොට දැන් ඒකේ තියෙන්නේ ඒ පාට විතරක් නොවෙන්න පුළුවන්. දැන් විදෙන කාලෙට, ගොයම් පැහෙන කාලෙට අපිට කහ පාටට ගොයම් ඥාය දකින්න පුළුවන්. එතකොට දැන් ඒ තියෙන ඔක්කොම ගොයම් කහ වෙලාද තියෙන්නේ කහ පාටට පෙනුනට? ඒක ඇතුලේ කහ නොවුණු කොළ පාට දේවල් නැද්ද? තියෙනවා. ඒ උනන්ට ඒවා වෙන් වෙන්ව තිබුණත් වැඩි වශයෙන් තිබෙන පැහැයෙන් අපිට ඒක දිස් වෙනවා ඈත දිහා ඈත ඉඳලා බලනකොට. අන්න ඒ වගේ තමයි මේ ලෝභාදී ධර්මයන්ගේ තියෙන පැවැත්ම දිහා බැලුවහම තමන්ගේ මනසින් ඒවා වැඩි වශයෙන් ඇසුරු වෙනකොට ඒ රූපාදී සමූහයක තියෙන ගෙතීම තමයි අවිද්‍යාව කියන තැනදී කාය ග්‍රන්ථයක් කියලා කියන්නේ. ඒක ඇසුරු වෙන්නේ අර එක මොහොතක ඔන්න රූපය ඇහැට පෙනුණා. ඇහැට පෙනුනට පස්සේ මනසින් ඒක දැනගත්තා. ඒක පිළිබඳව කැමැත්තක් ඇති වුණා. ඒක එතනම නිරුද්ධ වුණා කියන තැනක, එහෙම වේදනාව හඳුනගත්ත තැනක නෙමෙයි අපිට කාය ග්‍රන්ථයක් හැටියට ඒක යෙදෙන්නේ. කාය ග්‍රන්ථයක් හැටියට යෙදෙන්නේ කොහොමද? කාය ග්‍රන්ථයක් හැටියට යෙදෙන්නේ ඒක පවතිනවා කියලා ගත්ත දෘෂ්ටිමේ තත්ත්වයක් එක්කම තමන්ට හම්බෙනවා. ඒකට තමන්ගේ හිතේ බැසගත්ත දැඩි ආසාවක් තියෙන දෙයකට තමයි තමන් ආස කරන්නේ. ඉන්න කෙනෙකුට තමයි තමන් ආස කරන්නේ. ඒකට අන්න තමන්ට තණ්හා වශයෙන් පවත්වගෙන යන්න බාහිර ලෝකේ එක දිගට තියෙන දෙයක් විදිහට තමන්ට හම්බෙනවා. මොනවද තුලද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තුල තමන්ට මේ ස්කන්ධ පංචකයේ ඇත්ත නොදන්න කම තුල එක දිගට පවතින ලෝකයේ සහ ඒ ලෝකයේ විඳින පුද්ගලයා හම්බෙනවා. මෙන්න මේ ගෙතීම තුල තමයි අවිද්‍යාව කියන කාය ග්‍රන්ථය තමන්ට හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේ
අභිද්‍යාව කියන ධර්මය හැම වෙලාවකදීම යම් මනසක පවතිනවා නම් එයා කයකම ගෙතීම ඇති කරගන්නවා. කයකම කියලා කියන්නේ අර සමූහයකම එයා ඒ ගෙතීම කියන දේ ඇති කරගන්නවා. එතකොට ඒ සමූහයක ඇති කරගන්න ගෙතීම කියනකොට ඒකේ කාය ග්‍රන්ථ කියන එක රූපේ මුල් කරගෙන වෙන්නත් පුළුවන්. වේදනා සංඥා සංකාරයන් විඥානයන් මුල් කරගෙන වෙන්නත් පුළුවන්. ඒක ඒ නිසා ඒ භූමීන්ට අදාළව කාය ග්‍රන්ථයන්ගේ පැවැත්ම තියෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කාම ධාතුවේ ඉන්න සත්වයන්ට මොකක් මුල් කරගෙනද අවිද්‍යාව කියන එක ක්‍රියාත්මක වෙන්නේ? රූපේ මුල් කරගෙන තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා එතනදී කයකම ගෙතනවා කියන තැනකදී මොකද්ද කයකම ගෙතනවා කියලා කියන්නේ? මේ රූප සමූහයකම ගෙතනවා කියන එක තමයි එතනදී අදහස බවට පත් වෙන්නේ. නිසා අවිද්‍යාව කාය ග්‍රන්ථයක්. අවිද්‍යාව කාය ග්‍රන්ථයක් හැටියට පවත්වගෙන යනකොට ඒක පවත්වන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? ඒක පවත්වන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කියන ගන්තනීය වන රූපේ නිසා. රූපේ තියෙන ගන්තනීය කියන ස්වභාවය නිසා තමයි ඒ කාය ග්‍රන්ථය පවත්වගෙන යන්නේ. කාය ග්‍රන්ථය කියන්නේ හිතේ යෙදෙන දෙයක්. තමන්ගේ හිත පැත්තෙන් යෙදෙන්නේ. එතකොට රූපය කියන්නේ ග්‍රන්ථය නෙමෙයි. රූපය මත අපි කාය ග්‍රන්ථය කියන එක උපද්ද ගන්නවා. රූපය හැම වෙලාවකදීම මොකද්ද කළේ? ඒක ග්‍රන්ථයක් හැටියට Tamanට පෙනී සිටියේ නැහැ. කැමැත්ත උපදවන දේ හැටියට රූපේ කොයි වෙලාවකවත් ඇවිල්ලා Taman ළඟට පෙනී සිටියේ නැහැ. රූපය කියන ධර්මය. රූපය ඇස් හමුවට ආව වර්ණයක් හැටියට, කන හමුවට ආව ශබ්දයක් හැටියට, නාසය හමුවට ආව ගන්ධයක් හැටියට, දිවට රසයක් හැටියට, කයට පොට්ටබ්බයක් හැටියට ආව. ඒ විදිහට ඒ ආයතනයන්ට ස්පර්ශ මාත්‍රයක් වුණා විතරයි රූපය කියන එක. ඒ ස්පර්ශ මාත්‍රයෙන්ම ඒ ධර්ම ටික වැය වෙලා ගියා, නිරෝධයටපත් වුණා. අන්නේ නිරෝධයටපත් වුණා කියන එක නොදන්න කම නිසා මොකද්ද වෙන්නේ? තමන්ට නැවත ආපහු අලුතෙන් හේතු ටික තියෙනකොට අලුතෙන් පෙනීම කියන දේ ඇති වෙනකොට තමන් හිතන අර කලින් පෙනුන එක තමයි දැන් ආපහු පේන්නේ කියලා. තුන්වෙනියට ආපහු හේතු ටික අලුතෙන් උපදිනකොට තමන් හිතින් විඳිනවා අර කලින් දෙපාරක් තිබුණ එක තමයි නැවත තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අභිසංස්කරණයේ වෙමින් යන රූප සමූහයක පැවැත්මක් අපිට හම්බෙනවා. අන්න එහෙම තැනක තමයි දැන් අපේ කැමැත්ත කියන එක තියෙන්නේ. අපි කැමති වෙන දේවල්. ඒ නිසා අපිට හම්බෙනවා කැමති වෙන රූප ලෝකයේ තුල තියනවා. තියන දේවල් වලට තමයි අපි කැමති වෙන්නේ. කැමති දේවල් තියනකොට එක්කෝ අපි හෝ නැති වෙලා යනවා. එහෙම නැත්නම් අපි ඉන්නකොට කැමති දේවල් හෝ නැති වෙලා යනවා කියන තැනක පැවැත්මක් අපිට උදා කරලා දෙනවා. ඒක මොකක් නිසාද? අර කාය ග්‍රන්ථය නිසා. ඒකට මේ කාය ග්‍රන්ථය ඇති කරගන්න අවිද්‍යාව කියන කාය ග්‍රන්ථය ඇති කරගන්න හේතුවක් උනේ මොකද්ද? හේතුව බවට පත්ුනේ ග්‍රන්ථනීය වුණ රූපේ. එතකොට රූපේ ග්‍රන්ථනීය ධර්මයක් බවට පත්ුනේ කාටද? ග්‍රන්ථ සහිත මනසක් තියෙන කෙනාට. රූපය අසම්මුවට එනකොට කොයි වෙලාවකවත් ඒක ග්‍රන්ථ ඇතිකලේ නැහැ. හැබැයි රූපය කියන දේ හටගෙන, ඒ කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට පත් වෙනකොට ඒක දන්නේ නැති කෙනා තමයි ඒ රූපය පිළිබඳව ග්‍රන්ථයන්ගෙන් අරමුණු කළේ. එයාට රූපේ නිකන් හම්බුනේ නැහැ. රූපේ හම්බුනේ මොකක් විදිහටද? ග්‍රන්ථනීය දෙයක් හැටියට තමයි එයාට හම්බුනේ. ඒ කියන්නේ දැන් හරියට පාට කණ්ණාඩි දෙකක් දාගෙන ලෝකේ දිහා බලනවා වගේ තමයි ලෝකයට, සාමාන්‍ය ලෝකයාට ඒ රූපාදී ධර්ම ඇසුරු වෙන්නෙම මොකක් විදිහටද? ග්‍රන්ථනීය විදිහට. ඒ කියන්නේ දැන් කොළ පාට කණ්ණාඩි දෙකක් හරි රතු පාට කණ්ණාඩි දෙකක් හරි දාගෙන බලනකොට අපිට බාහිර පරිසරයේ රතු පැහැයට දකින්න පුළුවන් නේ. එතකොට කණ්ණාඩි දෙක කියන එක දකින්නකෝ ග්‍රන්ථය හැටියට. එතකොට ග්‍රන්ථය කියන කණ්ණාඩි දෙක තමයි රතු පැහැය කියන එක ඇති කරන්න හේතුව බවට පත් උනේ. හැබැයි බාහිර පරිසරය එහෙම දෙයක් නැති වුණා. ඒක හේතු උනානේ පෙනෙන බව ඇති කරන්නනේ. ඒක එහෙම දෙයක් නෑ රතු පාට කියන එකක්. හැබැයි ඒ රතු පාටට පෙනෙනවා කියන දේ උපදවන්න හේතුනේ මොකද්ද? මොකද්ද පෙනුනේ? බාහිර තියෙන ලෝකෙම නෙමෙයිද රතු පාටට පෙනුනේ? ඒකම තමයි රතු පාටට පෙනුනේ. අන්න ඒ වගේ බාහිර තියෙන පෙනීම ඇති කරන අනිකුත් සාධක ටික වගේ දකින්න
ග්‍රන්ථ නීය වන ධර්ම ටික. ග්‍රන්ථ වගේ දකින්න අර කණ්ණාඩි දෙක, රතු පාට කණ්ණාඩි දෙක. එතකොට කණ්ණාඩි දෙක කියලා කියන්නේ අර රතු පාට වශයෙන් ලෝකය පෙන්වන්න හේතු වෙච්ච ප්‍රධානම කාරණාව. ඒකයි ඒක ග්‍රන්ථ කියලා කිව්වේ. එතකොට මොකක්වත්ම නැත්තම් තියෙන්නේ කළුවරක් විතරක්ම නම් මොකක්වත් පෙනේද රතු පාට හැටියට? කණ්ණාඩි දෙක දාගෙන හිටිය කියලා රතු පාට කණ්ණාඩි දෙකක් දාගෙන හිටිය කියලා පේන්නේ නැහැ නේ. ඒ වගේ ග්‍රන්ථනීය වුණ රූපයන්ගේ පැහැත්ම නැති වුණොත් එහෙම ග්‍රන්ථ උපදව ගන්න බෑ. ග්‍රන්ථ උපදින්නේ ඇයි? ග්‍රන්ථ තියෙන්නේ ඇයි? රූපේ මුල් කරගෙන තමයි ග්‍රන්ථේ තියෙන්නේ. ග්‍රන්ථයෙන් ග්‍රන්ථ ටික නැත්තම් එයාට රතු පාටට පේන බව කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා රතු පාට නැමැති ග්‍රන්ථ ටික කණ්ණාඩිය දාගත්තාම තමයි ලෝකේ රතු පාටට ඇසුරු වෙන්නේ. ලෝකේ රතු පාට කියන බව ඇත්තේ නැහැ. ඒ වගේ දකින්න ග්‍රන්ථ නීය බව කියලා කියන්නේ හරියට අර ලෝකේ ස්වභාවය වගේ. සල් ලෝකයා හැම වෙලාවකදීම කණ්ණාඩි දෙක දාගෙනම තමයි දකින්නේ. එහෙනම් අද අපිට රූපාදී දේවල් ඇසුරු වෙන්නෙම ග්‍රන්ථ නීය දෙයක් හැටියට. ඒ කියන්නේ ලෝකේ අපිට ඇසුරු වෙන්නෙම ග්‍රන්ථ නීය දෙයක් හැටියට. ඇයි? ග්‍රන්ථ සහිත මනසක් තියෙන නිසා. ග්‍රන්ථ සහිත මනසක් තියෙන කෙනාට ග්‍රන්ථනීය දේවල්ම තමයි ඇසුරු වෙන්නේ. එයාට පේන දේත් ග්‍රන්ථනීය, ඇහෙන දේත් ග්‍රන්ථනීය, විඳින දැනගන්න හැම දෙයක්ම එයාට ග්‍රන්ථනීය ධර්ම බවට පත් වෙලා තියෙනවා. එතකොට ග්‍රන්ථ කියන දේවල් උපදින්නේ නැති වුණොත් පෙනෙන ඇහෙන විඳින දේවල් කවදාවත් එයාට පැවැත්මක් තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි? ග්‍රන්ථ නැති වුණොත් කියලා කිව්වේ. ග්‍රන්ථ නැති වෙන්නේ ඇයි? රූපේ නොපවතින තැනක. ග්‍රන්ථ නැති වෙන්නේ රූපේ නොපවතින තැනක. ග්‍රන්ථ නැති වෙන්නේ ශබ්දේ නොපවතින තැනක. නොපවතින තැනක කියලා කිව්වේ හේතු ඇතිකල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන මේ ධර්මය අවබෝධ කරගත් තැනක තමයි ග්‍රන්ථ කියන දේ උපදින්නේ නැත්තේ. ඒක නැති වෙන බව නොදන්නකම නිසාම තමයි ග්‍රන්ථ කියන ධර්ම උපදින්නේ. නිරෝධය සාක්ෂාත් නොකරන නිසාමයි ග්‍රන්ථ උපදින්නේ. ඉතින් නිරෝධය සාක්ෂාත් කරගන්න තැනක ග්‍රන්ථ කියන ධර්මයන්ට පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනක රූපය ඇසුරු වෙනවා නම් අනිවාර්යයෙන් මේ මනස තුළ මොකද තියෙන්නේ? ග්‍රන්ථ සහිත මනසක් තියෙනවා. ඇසුරු වෙනවා නම් කියන එක අදහස් කළේ මේ ග්‍රන්ථයන්ගෙන් ඇසුරු වෙනවා කියන අර්ථය. නැතිනම් මේ පෙනීම කියන දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්න අවදාළ වෙන ආරම්මණයනවා කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. අපිට බාහිර රූපය අද මේ ගස් කොළන්, ගෙවල් දොරවල්, අම්මා තාත්තා මේ විදිහට බාහිර ලෝකයේ විදිහට ඇසුරු වෙන තැන පිළිබඳව මේ කතා කරන්නේ. ඒක ඇසුරු වෙන්නේ ග්‍රන්ථ සහිත මනසක් තියෙන කෙනෙකුට. රූපේහි නිරෝධේ නොදන්න කම නිසා තමයි රූපය කෙනෙක් වෙන්නේ. රූපේ බාහිර තියෙන රූපේ දෙයක් බවට පත් වෙලා පේන්නේ. තියෙන්නේ ඒ දෙයමයි කියලා හැඟෙන්නේ. මොකක් නිසාද? ඒ හිතේ තියෙන ග්‍රන්ථ නිසා. එතකොට ලෝභයේහි පැවැත්ම තියෙන්නේ, ඒ අවිද්‍යාව කියන විෂම ලෝභයේහි පැවැත්ම තියෙන්නේ මේ රූපය මුල් කරගෙන. ඒ වගේම ව්‍යාපාදයේ කියනකොට හිතේ උපදින තරහව, තරහව කියන එකත් දක්වන්නේ කාය ග්‍රන්ථයක් හැටියට. තරහව උපදින්නෙත් මොකක් මුල් කරගෙන? පටිඝය උපදින්නේ, තරහව උපදින්නේ රූපේ මුල් කරගෙන නේත් උපදින්නේ. රූපේ මුල් කරගෙන තමයි ඒත් ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාදයේ කියන ධර්මයේ පවතින්නේ. ඒකයි රූපයෙන් මිදෙනකොට ව්‍යාපාදයේ කියන සංයෝජන ධර්මේනොත් සම්පූර්ණම මිදෙන්නේ. අනාගාමී ඵලයටපත් වෙනකොට ව්‍යාපාදයේ කියන එක උපදින්නේ නැති වෙනවනේ නේ, තරහ උපදින්නේ නැති වෙනවා. ඒකට ව්‍යාපාදය කියන මේ දෙෙත් කාය ග්‍රන්ථයක් හැටියට තමයි දක්වන්නේ. ඇයි? ව්‍යාපාදයේ තියෙනවා නම් ඒද රූපේකම තමයි ඒද ගෙතීම කියන එක සිද්ධ වෙන්නේ. ඇයි ව්‍යාපාදයේ කියන එක රූපේක ගෙතීම වෙනවා කියලා කියන්නේ? තරහව උපදින්නේම අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් ගේන අරමුණු මත තමයි අපිට තරහව උපදින්නේ. අපිට මේ ඒ තරහ කියන බව අද රූපේකම ගෙතමින් රූපේකම පවතමින් තමයි එන්නේ. ඒකනේ අඩු වැඩි වශයෙන් යන්නේ, වෙනස් වෙවිනේ. කෙනෙක් නම් පුද්ගලයෙක් නම් සම්බන්ධ එතන තරහ වැඩි, යමනාපයක් ඉපදුනත් එතන ඒක පවත්ත ගන්න පුළුවන්කම එතන වැඩිපුර තියෙනවා. පුද්ගලයෙක් කියන සංඥාව අඩු නම් මොකද්ද වෙන්නේ? ඒ තරහ කියන එක පවතිනකම අඩු වෙනවා. ඒකනේ සාමාන්‍ය ස්වභාවයනේ. දැන් ඔබ වහන්සේලාට පාරේ යනකොට බල්ලෙක් ගොරෝගෙන පනිනවනේ, රිලවෙක් ගොරෝගෙන පනින්න පුළුවන්.
කවුරුහරි පාර යන කෙනෙක් බනින්නත් පුළුවන් මනුස්සයෙක්. ඔබවහන්සේලාට වැඩිපුර මතක හිටින්නේ, හිතරි දෙන්නේ, වැඩිපුර කාලයක් මට අර කෙනා මෙහෙම බැන්න කියලා හිතන්න පුළුවන්කම තියෙන්නේ අර බල්ලෙක් ගොරෝගෙන පැනපු තැනද, රිලෙවෙක් කරපු තැනද, එහෙම නැතිනම් අර මනුස්සයෙක් බැනපු එක ගැනද. අපිට වැඩි කාලයක් හිතේ අවුරුදු ගාණක් ගියත් මතක් කරගන්න පුළුවන්කම තියෙන්නේ මට එදා මෙහෙම බල්ලෙක් විරුවා, බල්ලෙක් ගෙරුවා කියන දේ නෙමෙයි. කොතනද අපිට තියෙන්නේ? අපිට තියෙන්නේ මනුස්සයෙක් මට බැන්න කියන තැන. ඇයි ඒ? පුද්ගල සංඥාව තමයි ඒ අපිට යම් ව්‍යාපාදයක් ඇති කරගන්නවා නම් ඒකට තියෙන දේ. මේ රූපේ පුද්ගලයෙක්, මේ මනුස්සයෙක් කියලා අපි ගත්ත සංඥාව. ඒ වගේම තමන්ගේ කකුලේ කටුවක් කෙනින්ච එකක, ඊට පස්සේ කකුල ගලක හැප්පුණ තැනක, ඒ වගේ තැනක අපිට තරහක් ඇති වෙන්නේ නැහැ. කවුරු හරි බැන්නොත් ගැහුවොත් එතනක තරහක් ඇති වෙනවා වැඩි. ඇයි එහෙම වෙන්නේ? ඒ තමයි අපිට කෙනෙක් පුද්ගලයෙක් කියලා අපිට ගන්න එකේ තියෙන සංඥාව. එතකොට අපිට තේරෙනවා රූපය පිළිබඳව කෙනෙක් පුද්ගලයෙක් කියලා ගන්න තැනක අපිට ව්‍යාපාදය කියන, තරහව කියන දේ පවත්වගෙන යන්න තියෙන ලක්ෂණය බොහොම වැඩි. ඒක ඒ රූපය පිළිබඳව අනාත්ම සංඥාව ප්‍රකට වෙනකොට ඒ ව්‍යාපාදයේ උපදිනකම ටික ටික අඩු වෙනවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන දෙයක් නේ. දැන් කටු කොහොමත් ඇනෙනවනේ නේ, කැලේ තියෙන කටු කොහොමත් ඇනෙන. හැබැයි දැන් හිතන්නකෝ, දැන් මිනිස්සෙක් බයින් එකේ රිලෙවෙක් ගොරෝගුණකයි අතර වෙනසක් තියෙනවා. එතකොට දැන් එක රිලෙවෙක් ඉන්නවා නිතරම ගොරෝගෙන පණිනවා. මතක හිටින්නේ නැද්ද ඒ රිලව? ඔය රිලව හරි ගොරෝගෙන පණිනු රිලෙවෙක් එන්න දෙන්න හොඳ නෑ, වැත්තකට කරදරයි කියලා අපිට තියෙනවනේ මතකයක් නේ. හැබැයි කටු ඇනෙනවා තමයි, මේ ඔළුව වදිනව වෙන්න පුළුවන් අත්තක් පාත් වෙලා පාරේ යනකොට. හැබැයි අපි ඒක දිහා බලාගෙන අපි වෙනස් වෙලා යනවා. අපි ඒක ගැන එහෙම තරහ අරගන්න යන්නේ නෑ. බල්ලෙක් ගැන තරහක් ඇති කරගන්නවා, රිලෙවෙක් වඳුරෙක් ගැන තරහක් ඇති කරගන්නවා. අපි ඒ වෙලාවට ඒක පවත්තන එකයි අතර වෙනසක් නැද්ද? වෙනසක් තියෙනවා. ඇයි මෙතන ඒක කරන්නේ සතෙක්, කෙනෙක්, පුද්ගලයෙක්? අතන ඒක කරන්නේ පුද්ගලයෙක් නෙමෙයි. ඒකෙන් අපි වෙනස් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. එතකොට බලන්න, අපි ව්‍යාපාදයේ කියන දේ පවත්වගෙන යන්නේ මොකක් මතද? අපි ව්‍යාපාදයේ තරහව කියන දේ පවත්වගෙන යන්නේ පුද්ගලයෙක් කියන සංඥාව මත තමයි ඒක පවත්වගෙන යන්නේ. ඒ නිසා තමයි ව්‍යාපාදයේ කියන එක කාය ග්‍රන්ථයක් හැටියට දක්වන්නේ. ඒ ව්‍යාපාදයේ යම් තැනක තියෙනවා නම් අපි මොකද කරන්නේ? හැම වෙලාවකදීම ඒ ගෙතීම කයකම ඇති කරගන්නවා. ඒක කයකම ඇති කරගන්නවා. ඒක නිකන් නෙමෙයිනේ අපිට ඒක ඇති උනේනේ. මේ රූපයම අපි දකිනකොට ඒක පුද්ගලයෙක් කියලා ඇසුරු කරන එක තමයි තියෙන්නේ. එතකොට රූපේ පිළිබඳවම අපි පුද්ගලයෙක් කියලා ඇසුරු කරනවා. රූපේ පිළිබඳවම අපි කෙනෙක් කියලා හිතනවා. රූපය පිළිබඳවම අපි එක දිගට ජීවත් වෙනවා කියන හැඟීමක් තියෙනවා. ඒක නැත්තම් අපිට එහෙම පුද්ගල සංඥාවක් ප්‍රකට වෙන්නේ නැහැ නේ. ජීවත් වෙන පුද්ගලය කවුරුත් දකින්නේ නැහැ නේ ඇස් දෙකට. පුළුවන් දකින්න. ජීවත් වෙන මිනිස්සු, ජීවත් වෙන සත්තු ඇස් දෙකට දකින්න බෑනේ. යනේන මිනිස්සුවත් දකින්න බෑනේ නේ. ඇස් දෙකට කවදාවත් යන්නේන අතපය උස්සන අයවත් ඇස් දෙකට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? ඇස් දෙකට පේන්නේ වර්ණ ටිකක් විතරනම්, පාට ටිකක් විතරනම්. පාට ගොඩක් ඇතුලේ යන්නේන කන් තියෙන්න පුළුවන්. පාට අතර යන්නේන කන් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇස් දෙකට යන්නේන මිනිස්සු කවදාවත් පේන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි හැම වෙලාවකදීම ඇස් දෙකට දකින්නේ මොකද්ද? එක තැනක තියෙන දෙයක් විතරයි. අපි ඇස් දෙකට දකින්නේ හැමදාකම එක තැනක තියෙන දෙයක් විතරයි. නැතිනම් යනවා කියන දෙයක් අපි යනවා කියන මිනිස්සු දකින්නේ නැහැ කවදාවත්. ඇවිදින මිනිස්සු ඇස් දෙකට දකින්න බෑ. එකම වස්තුව එකවරක තැන් දෙකක තියෙන්න බෑනේ නේ. එක තැනක විතරයි තියෙන්නේ. එතකොට එහෙනම් යන ඒවා දකින්න පුළුවන් කමක් නැහැ. අපි දකින්නේ මොකද්ද? එක මොහොතක එක තැනක තියෙනවා. ඊට පස්සේ ඊළඟ මොහොතේ ඊට පොඩ්ඩක් එහායින් තියෙනකොට අපි හිතන අතන තිබ්බ එක මෙතෙන්ට ආවා කියලා. දැන් ওই විදිහට පෙනීම් රාශියක් පේනකොට අපි මොකද්ද කියන්නේ? ආ, මේ යන මිනිස්සෙක් පේනවා කියලා කියනවා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? යන මිනිස්සෙක් පෙනිලා නෙමෙයි, ඇහැට විවිධ රූප රාමු ගොඩාක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක තමයි කතා කරලා තියෙන්නේ, යන මිනිස්සෙක් මට පේනවා කියලා. නැත්නම් පාරේ ඇවිදින මිනිස්සු කාටවත් දකින්න පුළුවන්කම තිබිලා නෑ. අපි කෙනෙක් දිහා බලලා අපි සවිඥානිකයි කියන්නේ, පණ තියෙනවා කියන්නේ. ඒ මිනිස්සයා හෙල්ලෙනවානේ, ඒ මිනිස්සයා කතා කරනවා. එතකොට මේ ඒ මනුස්සයා ඇවිදිනව, දුවනව, පයින්ව, පේනව, කෑම කනව පේනව. අපි මේවා නිසා කියනවා ඒ මනුස්සයා සවිඥානිකයි, පණ තියෙන මනුස්සයෙක් කියලා අපි තීරණය කරනවා. හැබැයි ඇස් දෙක ඔය පණ තියනවා කියන එක කොහෙන්ද ගෙනාවේ?
ඒක කොයි වෙලාවකවත් එක ඉන්ද්‍රියක් කරහවත් ඒක ගේන්නේ නැහනේ. ඇහැට හැම වෙලාවකදීම වෙන්නේ රූප රාමු සමූහයක් ඇස් සමුවට එන එක විතරනේ. අර මම නිතර කියන්නේ දැන් අපි වීඩියෝ එකක් ගන්නවා වගේ කියලා. වීඩියෝ එකක වෙන්නේ මොකද්ද? ඡායාරූප සමූහයක් විදිහට නේක ගබඩා වෙන්නේ නේ. ඒක වේගෙන් ඒක ප්ලේ වෙන එක තමයි වෙන්නේ අපිට. ඊට පස්සේ පේන එක වීඩියෝ පටයක් වගේ අපිට දකින්න පුළුවන්කම තියෙන. අත උස්සනවා කියන එක අපි ෆොටෝ 1000කට ගැහුවොත් එහෙම අපිට පේනවා මොකක් කියලාද? ඒක ෆොටෝ රාමු 1000ක් තමයි අපිට ඒක ඔස්සේ පේන්නේ. ඒක ෆොටෝ රාමුවකවත් අත උස්සනවා කියන ක්‍රියාව ඇත්තේ නැහැ. පේන දේ ඇතුළේ එහෙම දෙයක් ඇත්තේ නැහැ. පේන්නේ හැම වෙලාවකදීම එක මොහොතක එක ක්ෂණයක එක ෆොටෝ එකයි පේන්නේ. ඊට පස්සේ ඊළඟ ෆොටෝ එක. ඊට පස්සේ ඊළඟ ෆොටෝ එක. ඒක පේනකොට අර කලින් එක මොකද වෙලා තියෙන්නේ? ඒක නැති වෙලා ගිහිල්ලා ඉවරයි. ඒ නිසා කොයි වෙලාවකවත් ඇහැට අත උස්සන මිනිස්සු පෙන්ල නැහැ. ඒ වගේම පේන මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. පේන මිනිස්සුන්ට කවදාවත් කතා කරන්න බෑනේ. ඇයි? පේන්නේ රූප විතරයි. ඒ රූප කවදාවත් කතා කරන්නේ නැහැ. කනට සද්ද ඇහෙනවා. සද්ද ඇහෙන එක වෙනම සිදුවීමක්. අපි ශබ්දය පිළිබඳව දැනගන්න එක. ඒක අර රූපෙ තිබිලෙන එක නෙමෙයි. ඒක වෙනම ආයතනයකින් අපි දැනගන්න එක. ඒක කොයි වෙලාවකවත් ඇස් දෙකට දැම්මේ පේන එක එහෙම නෙමෙයි. කනට ශබ්දයක් ඇවිල්ලා ශබ්දය පිළිබඳව අපි දැනගන්නවා. එතකොට ශබ්දය පිළිබඳව දැනගන්න එකයි පේන එකයි දෙකම එකතු කරගෙන තමයි හිතින් අපි මේ දෙකම එකතු කරලා අපි හදාගන්නවා මේ ඉන්න කෙනා කතා කරනවා කියලා. අපිට ඉන්න කෙනා කතා කරන එක විඳින්න එහෙම දෙයක් වෙන්න අවශ්‍ය නැහැනේ නේ. දැන් මම මෙහෙ කට හොල්ලන එකයි ශබ්දයත් ඒ විදිහට ඇහෙන එකයි තිබ්බත් ප්‍රමාණවත් නේ ඒක තීරණය කරන්න. හරියට ඔය මේ ස්ටේජ් වල පර්ෆෝමන්ස් කරනවා වගේ නේ. කට්ටිය සින්දු කියනවා වගේ සමහර ලාවට ගායකයෝ සින්දු කියන්නේ නැහැනේ. ඒ අය ගිහිල්ලා මයික් එක අරගෙන කට හොල්ලනවා විතරයි. අරක මියුසික් එක කලින් කරලා තියෙන එකක් ඒක ප්ලේ වෙනවා. අර කෙනා එතනට ගිහිල්ලා එයා කටහොල්ලන එක විතරයි කරන්නේ. එතකොට අපි හිතන්නේ මොකද්ද? ආ ගායකයා ඇවිල්ලා සින්දුව කියනවා නේ. අර වැඩසටහන වෙලාවේ දකින්න ඇතිනේ නේ වැඩසටහනට වැඩපුවාම දුර අර කලබලයක් ඇති වුණ වෙලාවේ අර හිටපු අය සින්දුවක් ඇහෙනවා. අර මේ බලනකොට ඔක්කොම නතර කරලා පැත්තකට වෙලා බලන් ඉන්නවා නේ. එතකොට දැන් ඒ වගේ අපි හිතනවා ඒක පේනකොට අපි හිතනවා මේගොල්ලෝ සින්දුව කියනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙනවද? නෑ, එහෙම එකක් වෙන්නේ නෑ. ඒ නිසා එහෙම වෙන්න ඕනේ නෑ එහෙම කියන්න. ඇයි එහෙනම් අපිට ඇඟ වෙන්නේ එහෙම? අපි හැම වෙලාවකදීම පේන දේ සහ ඇහෙන දේ දෙකම එකතු කරලා මේ තමයි මේ කෙනා කියලා අපි කල්පනා කරනවා. මේ කෙනා තමයි කතා කරන්නේ කියලා. නැත්තම් කවදාවත් ඉන්න කෙනෙක් කතා කරනවා අපිට අහන්න බෑ. අපි හැමදාම ඉන්න කෙනෙක් කතා කරන එක අපි කන් දෙකෙන් අහන්නේ නෑ. අපි මොකද කරන්නේ? ශබ්දය ඇහෙන තැනක ඇස් දෙකට පේන දේ මේ දෙකම එකතු කරලා අපි කෙනෙක් ඉන්නවා කියන එක මනසින් හදාගෙන අපි විඳිනවා එච්චරයි. ඒක අපි තුල හදාගෙන විඳින දේ මිසක කොයි වෙලාවකවත් ඒක ආයතන ගෝචර වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අපිට යනේන මිනිස්සු දකින්න බෑ, කතා කරන මිනිස්සු දකින්න බෑ. එහෙනම් මට රූපේ පැත්තේ කවදාවත් ජීවත් වෙනවා කියන දේ පිළිබඳව රූප ආයතන ගෝචර කරගන්න එකම ඉන්ද්‍රියක් කරහවත් මට දකින්න පුළුවන් කමක් නැහැ. ඒක කොහෙන්ද අපි දැනගැනීමක් තියනවා? අපි එහෙම දැනගන්නවා. ඒ මොකක් තුළදී දැනගැනීම ඇති කරගන්නේ? ඒ දැනගැනීම ඇති කරගන්නේ අර විදිහට රූප ගොඩාක් එකතු කරගත්ත තැනක. ශබ්ද ගොඩාක් එකතු කරගත්ත තැනක මේවා ඔක්කොම එකතු කරගෙන අපි මනසින් ගොඩනගාගෙන විඳින දෙයක් තමයි පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා කතා කරන්නේ. මේ පුද්ගලයා තමයි අර යන්නේ. මේ පුද්ගලයා මේ වැඩේ කරන්නේ. දැන් මොකද්ද අපි කරලා තියෙන්නේ? අර රූප ගොඩාක් පුද්ගලයෙක් නොවුණු ඇස් සමුවට ආපු පාට ගොඩක්. කෙනෙක් නොවුණු වචන ශබ්ද සමූහයක් මේ ඔක්කොම එකතු කරලා කතා කරන මිනිස්සෙක් ඉන්නවා. යනේන මිනිස්සෙක් ඉන්න ඕන අපි පුද්ගල භවෙන් ඇසුරු කරගත්තා. පුද්ගල භවෙන් ඇසුරු කරගත්තාම මොකද වෙන්නේ? අපි ඔන්න දැන් ඔය පුද්ගලයොත් එක්ක අපිට පුළුවන් අය කාය ග්‍රන්ථ විදිහට ගෙතෙන්න පුළුවන්කම. දැන් බැනුම් අහන්න පුළුවන්. එතකොට මොකක්ද වෙන්නේ? ව්‍යාපාද කාය ග්‍රන්ථ ඇති කරගන්න පුළුවන්. අක්කොච්චි මං අවදි මන්නේ. මට මෙහෙම බැන්නා, මට මෙහෙම කිව්වා, මට මෙහෙම කතාවක් කියලා තියෙනවා නේ. අපිට දැන් ඔන්න හිතලා ව්‍යාපාදයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට මේ ව්‍යාපාදයේ කියන දේ උපදින්නෙත් මොකක් නිසාද? අර එකක් නෙමෙයි. එක මොහොතක ආපු දෙය නෙමෙයි. ඒක යථාර්ථයේ උනේ එක මොහොතක හටගෙන නැති වෙලා යන එක. ඒක නෙමෙයි. සමූහයක් හැටියට ගත්ත දේ
අපි පවතින ඒකකයක් හැටියට අරගෙන විඳිනවා. ඒක තියනවා කියලා අපි ඒක ඝනත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට අරගෙන විඳිනවා. අන්න එතන තමයි අපිට මේක පුද්ගල වශයෙන් අපි ඇති කරගෙන විඳින තැනකටපත් වෙලා කාය ග්‍රන්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ පරාමාස කියන එකත් දක්වනවා කාය ග්‍රන්ථ හැටියට. පරාමාස කියන එක ග්‍රන්ථයක් හැටියට දක්වන්නේ ඇයි? පරාමාස කියලා කියනකොට පරාමාස ප්‍රධාන වශයෙන් ගත්තොත් පරාමාස දෙකක් හැටියට අපි කතා කරනවා. තෘෂ්ණා පරාමාසය සහ දිට්ටි පරාමාසය කියලා පරාමාස දෙකක් හැටියට කතා කරනවා. එතකොට අපි තව පරාමාස පිළිබඳව කතා කරනකොට තව කතා කරන දේවල් තියෙනවා. එතකොට අපි පරාමාසය කියන එකේ වචනේ තේරුම තමයි අපි පරාමර්ෂණය කරගෙන ඉන්නවා. ඒ කියන්නේ දැඩිව ස්පර්ශ කරගෙන දැඩිව අල්ලගෙන ඉන්නවා කියන එක තමයි පරාමාස කියන වචනේහි තේරුම. ඒක දැඩිව අපි ඒ මත පිහිටමින් දැඩිව ස්පර්ශ කරගෙන ඉන්නවා කියන එක. එතකොට අපිට දික්ටි වශයෙන් ඇති කරගන්න පරාමාසය ඇතුළත තමයි ඔය අනිත්‍ය දේ නිට්යයි කියලා ගන්න එක, ආත්ම දේ අනාත්ම ධර්මය ආත්මයි කියලා ගන්න දේවල්, මේවා ඔක්කොම මොනවටද අයිති වෙන්නේ? පරාමාස කියන ගණේටම තමයි අයිති වෙන්නේ. එතකොට මේ පරාමාසය කියන එක දික්ටි පරාමාසයට ඒ දේවල් ටික ඇතුළත් කරනවා. අපි කැමැත්ත ඇති කරගන්න තැන් ඒවා මොකද්ද දක්වන්නේ? ඒවා අපි කාම වශයෙන් ඇති කරගන්න පරාමාසයක තණ්හා පරාමාසය කියලා ඒ පරාමාසය හඳුන්වනවා. ඊට පස්සේ සීල වෘත ආදී දේවල් පරාමර්ෂණය කරගෙන ඉන්න පුළුවන්කම තියෙන ඒවලට කියනවා සීලබ්බත පරාමාස කියලා ඒ දේවල් හඳුන්වනවා. කෙසේ වෙතත් මෙන්න මේ වගේ පරාමර්ෂණයන් කරනකොට දැඩිව ස්පර්ශ කරගෙන ඉන්නකොට ඒකටත් කියනවා කාය ග්‍රන්ථයක් කියලා. මේකට කාය ග්‍රන්ථයක් කියන්නේ මේ තෘෂ්ණා වශයෙන් හෝ දිට්ටි වශයෙන් හරි මේ ඇසුරු කරන දේත් කායකම ගෙතීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පවතින පැවැත්ම ඇතුලේ තමයි අපිට ඒක උපදින්නේ. ඒක පවතින දේ රූපේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංකාරය වෙන්න පුළුවන්, විඥානය වෙන්න පුළුවන්. ඒ ඕනම එකක් පිළිබඳව තමයි මේ පරාමාස කියන මේ ගතිය හිතේ උපදින්නේ. ඒ නිසායි ඒක කාය ග්‍රන්ථ කියන එකෙන් හඳුන්වන්නේ. එතකොට අපිට නම් දිට්ටි පරාමාසය උපදින්නේ වැඩිපුර මොකක් පිළිබඳව? රූපේ පිළිබඳව. දිට්ටි පරාමාසයේ වැඩිපුරම උපදින්නේ රූපේ පිළිබඳව තමයි. වැඩිපුරම දිට්ටි පරාමාසය අපිට පරාමර්ෂණය කරගෙන පවතින්නේ. ඒකට විඥාණය කියන දේ හේතුවක් වෙන්න පුළුවන්. ඒක අපිට ඉදිරියේදී කතා කරන්න හම්බෙනවා. මේ ටිකේ යන බොහොම ලස්සන පෙළක් තියෙනවා, පෙළ ගැස්වීමක්. එතකොට අපිට පරාමාස කියනකොට කය වශයෙන් ගෙවෙනකොට මේකද කියනවා, කයක ගෙතනවා කියනකොට, අවිද්‍යාව කියන එක යෙදෙනකොට ඒක රූපේ මුල් කරගෙන තමයි පවතින්නේ. දිට්ටි වශයෙන් ආදී දේවල් පවතිනකොට ඒ දිට්ටි වශයෙන් උපදිනකොට මේ නාම ධර්මයන් මුල් කරගෙන තමයි දිට්ටි වශයෙන් පරාමාස ගොඩ නැගෙන්නේ කියලා. නමුත් අපිට නාම ධර්ම ටික ප්‍රකට වෙන්නේ අපිට අද මොකක් නිසාද? රූපේ මත තමයි නාම ධර්ම ප්‍රකට වෙන්නේ. වේදනාව කියන එක ප්‍රකට වෙන්නේ මොකක් මතද? රූපේ මතනේ වේදනාව ප්‍රකට වෙන්නේ. වඩාත්ම ඔබවහන්සේලා මේ සතුටු වුණ දවස මොකක්ද කියලා ඇහුවා. තව පැත්තකින් මම අහන්නේ සැපවත් වේදනාවක් ඇති වුණ අවස්ථාව ගැනනේ මං අහන්නේ. එතකොට ඔබවහන්සේලාට සිහි කරගන්න පුළුවන් නේ මේ අවස්ථාව පිළිබඳව. එතකොට මේ අවස්ථාව පිළිබඳව සිහි කරගන්නකොට මොකක් ගැනද සිහි කිරීම සිද්ධ කරන්නේ? ඒ සතුටටපත් වුණ දිනයක් පිළිබඳව සිහි කරනකොට රූපාදී නිමිති සමූහයක් තුළ තමයි Tamante ඒ සතුටු වුණ අවස්ථාව ගැන සිහි කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ රූපාදී නිමිති සමූහයක් පිළිබඳව සිහි කරගන්න පුළුවන්කම තියෙන නිසා අද අපේ නාම ධර්ම ටිකේ පැවැත්මත්, ඒ කියන්නේ ලෝභය ඇති කරන අවිද්‍යාව මුල් කරගත්ත දේ උපදවන නාම ඒ පැවැත්මත් තියෙන්නේ මොකක් මුල් කරගෙනද? නාම ධර්ම ටික ප්‍රකට වෙන්නේ රූප අරමුණු මුල් කරගෙන තමයි නාම ප්‍රකට වෙන්නේ. රූපය හඳුනන විදිය, රූපය විඳින විදිය, ඒ පිළිබඳ සිතන විදිය සහ රූපය දැනගන්න විදිය. ඒ නිසා තමයි රූපය අණුව ගිහිල්ලා කාම ධාත්වයේ සත්වය රූපේ පරියාපන්නයි කියලා කියන්නේ. ඒකට අණුව ගිහිල්ලා ජීවත් වෙන්නේ. ඒක ඉක්මවන්නේ නැහැ. ඒ රූපේ අණුව ගියපු නිසා වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන දේවල් ප්‍රකට ප්‍රකට වෙන්නේ රූපය අනුසාරයෙන් තමයි. එහෙනම් තමයි වේදනානුපස්සනාව වඩන්න ගියත් බොහෝ දෙනා ආපහු ගිහිල්ලා ලඟු වෙන්නේ කොතෙන්ටද? කායානුපස්සනාව ළඟට තමයි ලඟු වෙන්නේ.
ඇයි කායනු පස්සනාව අත පය රිදින එක ගැන තමයි අන්තිටම බලමට හිතේ තින්න ගිහිල්ල තියෙන්නේ. වේදනාව වේදනාව තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව තේරුම් ගන්නකොට ඒක බොහොම සියුම්ම තේරුම් ගන්න තියෙන දෙයක්. ඒක කයේ ඇති වෙන කායික වේදනාව කියන තැනම ඉලක්ක කරගන්නවම නෙමෙයි ඒක වේදනාව ප්‍රකට වෙන්න ඕනේ. හැබැයි අපිට වේදනාව ප්‍රකට වෙනකොට මගේ ඔළුව රිදෙනවා, කකුල රිදෙනවා, අතපය රිදෙනවා, මොකද්ද වෙලා තියෙන්නේ? ඒකට තියලා තියෙන්නේ මොකද්ද? රූපේ තමයි ප්‍රමේය හැටියට අරගෙන තිනා මෙතනයි රිදෙන්නේ. වේදනාවට ප්‍රමේය මොකද්ද? රූපේ කකුලයි රිදෙන්නේ, අතයි රිදෙන්නේ, ඔළුව රිදෙන්නේ, බඩ රිදෙන්නේ. අපිට රිදෙන්නේ මොකද්ද කියන එකට රිදෙන එක දුක් වේදනාව ප්‍රකට වෙන තැනක් තියෙනවා අපිට. අපි හිතන එක ගැන හිතනකොට වේදනාව කකුල රිදෙනවා කියන එක ගැන හිත තියාගෙන හිටියාම එතන වේදනානුපස්සනාව වැඩෙනවා කියලා නෑ, එහෙම නෙමෙයි. අපි මොකද්ද ඒ තැන්වලදී කරලා තියෙන්නේ? අපිට වේදනාවටත් ප්‍රමේය හැටියට අපි රූපය තියාගෙන තියෙනවා. ඒ විදිහට හඳුනා ගන්න කම කියන එක රූපේ තමයි අපි හඳුනා ගන්න ලක්ෂණේ කිව්වහම අපිට රූපේ තමයි හඳුනා ගැනීම කියන එකට ප්‍රකට වෙන්නේ. ඒකයි නිල කම්පි සංජානාති, පීත කම්පි සංජානාතිනි. නිල් වශයෙන් හඳුනා ගන්නවා, කහ වශයෙන් හඳුනා ගන්නවා, සුදු වශයෙන් හඳුනා ගන්නවා, රතු වශයෙන් හඳුනා ගන්නවා. මොනවාද? රූපේ. දැන් අරූපාවචර නිමිත්තක එතන හඳුනා ගැනීම නැද්ද? තියෙනවා. ඒ හඳුනා ගැනීම කියන එක ප්‍රකට වෙන්නේ වෙනස් ස්වරූපයකින්. හැබැයි අපිට හඳුනා ගැනීම කියන එක ප්‍රකට වෙන්නේ රූපය ප්‍රමේය කරගෙන, රූපය අනුව තමයි ඒක ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ නිසා කාම ධාතුවේ සත්වයෝ රූපය අනුව ගිහිල්ලා රූපය පරියාපන්නවම තමයි ඒ විඳීම කියන එක සකස් කරගන්නේ. ඒ නිසා කාය ග්‍රන්ථ හැටියට කතා කරනකොට දිට්ඨි කියන දේට යෙදෙනකොට, ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේදී දිට්ඨි පරාමාස කියන කාය ග්‍රන්ථයේ දිට්ඨිය උපදිනකොට අපි ගෙතෙන්නේ කුමක් වටාද කියලා බැලුවාම රූපේ වටා තමයි ගෙතෙන්නේ. ඒ නිසා තමයි සාස්වත උච්ඡේද වශයෙන් අපිට පැවැත්ම තියෙන්නේ නාම ධර්මයන්ට වඩා ඒක බැසගෙන තියෙන්නේ රූපේ පිළිබඳව බැසගෙන තිබීමක් විදිහට. සාලෝකයේ තියෙනවා, එක ලෝකේ නැහැ. එක මේ රූපේ මම, එහෙම නැතිනම් රූපේ පිළිබඳව මුල් කරගත්ත මේක ඇතුළේ වෙනම ආත්මය වෙනම තියෙනවා. මේ ආදී ලෙස ඇති කරගන්නා වූ දෘෂ්ටිමත් පරාමාසයන් ලෝකයට තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පරාමාසයේ තියෙනවා නම් දිට්ටි වශයෙන් ගත්ත පරාමාසය තියෙන්නේ මොකක් මුල් කරගෙනද? කායක ගෙතීමක් මුල් කරගෙන. ඒ නිසා තමයි අපි මේ කාය ග්‍රන්ථයක් හැටියට පරාමාස කාය ග්‍රන්ථයක් කියලා එක නම් කරන්නේ. එතකොට ඒක නිකන් ඉපදුණු දෙයක් නෙමෙයි. ඒක කාය ග්‍රන්ථයක් හැටියට ඉපදෙන දෙයක් පරාමාසය කියන එක. පරාමාස කාය ග්‍රන්ථයේ යෙදෙන්නේ නිකම්ම හේතු නිසා හටගත්ත එක මොහොතක යෙදෙන දෙයක් හැටියට නෙමෙයි. අර සමූහයක එකතුවක් හැටියට ඔක්කොම එකතු කරලා ගත්ත තැනක තමයි අපිට මේ කාය ග්‍රන්ථය කියන එක උපදින්නේ. ඒ නිසා ඒකට මේ ග්‍රන්ථය කියලා හඳුන්වනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථය කියන එක. සච්ච කියන්නේ ඇත්ත කියන එකනේ. ඉදං කියන්නේ මේ ධර්මය කියන එකනේ. ඉදං සච්ච කියලා කියන්නේ මේකමයි ඇත්ත කියලා ඇති වෙන කාය ග්‍රන්ථය. දැන් අපිට කතා කරනකොට දැන් ඉදමේව සච්ඡම් මෝඝමඤ්ඤං කියලා එකක් හම්බෙනවානේ. මේකමයි ඇත්ත, අනික්වා සියල්ල බොරු කියලා. එතකොට මේ මේකමයි ඇත්ත, අනික්වා සියල්ල බොරු කියලා ඇතිවෙන එක දෘෂ්ටියක්. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනෙකුට, සම්මා දිට්ඨිය ඇති කරගත්ත, සම්මා දිට්ඨිය උපදවගත්ත කෙනෙකුට තියෙන බෑ දා මේක තමයි නිවැරදි මාර්ගය. මේ දැන් මග්ගමග්ග ඥාන දර්ශනයේ සුද්ධිය වගේ දේවල් වලදී අපි කතා කරනවානේ මාර්ගය අමාර්ගයේ මග නොමග පිළිබඳව දන්නවා. මේක වැරදි, මේක තමයි නිවැරදි මාර්ගය කියලා තමන් විනිශ්චයකට බැස ගන්නවා. දැන් සමහර අවස්ථාවලදී අපි සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට මේක තමයි නිවැරදි දැක්ම, මේ අනිත් ඒවා මේකට අනුව මිච්ඡා දර්ශන, මේවා වැරදි දැකීම් කියලා ඇති කරගන්නකොට එතකොට එතන වෙන්න බෑද ඉදං සච්ඡාබි නිවේස කියන කාය ග්‍රන්ථය වෙන්න බෑද? ඒකට කියන්නේ නැහැ ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථය කියලා. ඇයි ඒකට ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථය කියලා කියන්නේ? අපි අබිනිවේෂණය කරගෙන බැසගෙන සිටීමක් නෙමෙයි අපි එතන කරන්නේ. ඒක යථාභූත ඥාන දර්ශනය තුළ අපිට වැටහෙනවා ඒක තමයි යථාර්ථය කියලා. ඒක තමන්ට ප්‍රඥාවෙන් උපදවන දෙයක්. ඒක ප්‍රඥාවෙන් පවතින දේ පිළිබඳව තේරුම් ගැනීමක්. ඒක පවතින යම් විදිහකටද ඒ පවතින විදිහ පිළිබඳව තේරුම් ගැනීමක්. එතකොට පවතින විදිහ පිළිබඳව තේරුම් ගන්නව නම් ඔක්කොම ඒක ලෝකේ නානත්වයක් තියෙන්න බෑ. ඒක එකක් විදිහටනේ තේරෙන්න ඕනේ.
මේ කතා කරන්නේ එහෙම පවතින යථාර්ථයේ පිළිබඳව දැන ගැනීම නෙමෙයි. ඒ පිළිබඳව ඇති කරගත්ත යම්කිසි කෙනෙකුගේ දෘෂ්ටියක් අනුව මේකමයි ඇත්ත කියන ඒක උපදවාගෙන වාසය කරනවා කියන එක ඒක නෑ. අර බුදුරජාණන් වහන්සේ සමහර කෙනෙක්ගෙන් අහන්නේ ඔබ දකින්නවද ඒක? ඒ විදිහට ඔබට ඔබේ දර්ශනයක් විදිහට ඒක පේනවද? නැහැ. එතකොට ඔබේ ආචාර්ය ප්‍රාචාර්ය පරම්පරාවේ හෝ මම ඒක දකින්නවා දන්නවා කියලා කියපු තැන් මේ ඒක එළඹ සිටි වාසය කරපු අය ඉන්නවද? ඔබ ඒ අය හම්බෙලා තියෙනවද? අහලා තියෙනවද? නැහැ, එහෙම අහලත් නැහැ. එතකොට අපිට හම්බෙනවනේ මේ මොකද්ද මූලපරියය වගේ සූත්‍රවලදී ඒ වගේ කාරණා. එතකොට දැන් ඒ පරම්පරාවෙන්වත් එහෙම දේවල් උපදව ගත්ත කියන එක අහලා නැහැ. හැබැයි එහෙම දෘෂ්ටියක් ඒ වුණාට සමාජය ඇතුලේ තියෙනවා. අන්න ඒක ඒ වගේ දැන් ඒක මම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මම නිකන් හිතාගෙන ඉන්නවා මේක තමයි හරි, අනිත් ඒවා ඔක්කොම බොරු, මේකමයි ඇත්ත කියලා අපි හිතාගෙන ඉන්නවා. අන්න එතකොට ඒක ඉදන් සත්‍යාභි නිවේස කාය ග්‍රන්ථයක් බවට නිකම්ම පත් වෙනවා. හැබැයි මේ ශාසනයේ දර්ශනය එකට අයිති වෙන දෙයක් නොවන්නේ ඒක ඊට පස්සේ කවුරුත් කිව්වට පිළිගන්න දෙයක් හෝ එහෙම අදහන දෙයක් නෙමෙයි. ඒක තමන් උපදවා වාසය කරන දෙයක් බවට පත් වෙනවා. අර අවිතක් අවිචාර සමාධිය ගැන කියන්නේ නේ. නිගණ්ඨනාත පුත්ත කියනකොට අවිතක් අවිචාර සමාධිය කියන එක නෑ කියන උපාලි ගෘහපතිනේ, චිත්ත ගෘහපති. මේ එතකොට මේ අවිතක් අවිචාර සමාධිය තියනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියන එක නිසා පිළිගන්නේ නැහනේ නේ චිත්ත ගෘහපුත්තුමයි වෙලාවේ. ඒ කියනවා මම බුදුහාමුදුරු කියන නිසා මම එහෙම දෙයක් පිළිගන්නේ නැහැ කියලා කියනවා. එතකොට නිගණ්ණාත පුත්තු සතුට වෙනවනේ ඒක ගැන බලන්න කොච්චර අවංකද චිත්ත ගෘහපති ඒක එහෙම දෙයක් බුදුහාමුදුරු දේශනා කරා කියන එක මත එයා පිළිගන්නේ නැහැ කියලා. එතකොට පස්සේ එයා කියනවා නෑ මම මේක උපදවා වාසය කරනවා. එහෙම එකක් තියෙනවා කියලා මම දන්නවා. මම අත් විඳිනවා. එතකොට මොකද්ද? ඒක ඉදං සත්‍යාව විනිවේස කාය ග්‍රන්ථයක් වෙන්නේ නෑ. ඇයි ඒක නොවන්නේ? එයා එහෙම දෙයක් අත් විඳිමින් ඒක කතා කරන්නේ. එයා දන්නවා ඒක එහෙමයි කියන්නේ. එතකොට දැන් එහෙම දෙයක් නැතුව කවුරු හරි කියනවා නම් ලෝකයාන්තවත් ලෝකේ අනන්තවත් කියලා හෝ යම් කිසි විදිහකින් යම් දර්ශනයක් ප්‍රකාශ කරනවා. එතකොට ඒ බඳ වූ දර්ශනයක් පිළිබඳව කෙනෙක් එහෙම හැඟීමක් ඒ පරම්පරාවෙන් පරම්පරාවට පවත්වගෙන එනවා. එතකොට මොකද්ද වෙන්නේ? කවුරු හරි කිව්වා ඒක ඇත්ත කියලා හිතාගත්ත. දැන් ඒ ඇත්ත කියලා හිතාගත්ත දේ පවත්වගෙන එනවා. ඒක තමන් උපදව ගන්නෙත් නැහැ. අනික් කෙනා උපදව ගත්ත කියලා දන්නෙත් නැහැ. ඒක එහෙම උපදව ගත්ත බව පේන්නෙත් නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? ඒකේ උනාට හරි කියලා දැඩිව ග්‍රහණය කරගෙන තියෙනකොට අන්න ඒකට කියනවා කාය ග්‍රන්ථයක්. ඉදං සත්‍යාවි නිවේස කාය ග්‍රන්ථේ. එතකොට ඇයි? ඒක අහලා පුරුදු කරගත්ත, ප්‍රගුණ කරගත්ත තැනක තමන්ගේ විෂය පරාසය ඇතුලේ මේකමයි හරි, අනික් ඒවා සියල්ල වැරදි කියලා ඇති කරගත්ත කාය ග්‍රන්ථයක්. ඒකටත් කියනවා කාය ග්‍රන්ථයක් කියලා. ඇයි ඒකට කාය ග්‍රන්ථයක් කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය මතම ඇති කරගත්ත නොදැනුවත් බව මත ඇති කරගත්ත අර සමූහයේ ඒකකයක් හැටියට අරගෙන ඇති කරගන්න තැනක තමයි කෝකද හරි කෝකද වැරදි කියලා විනිශ්චය කරගන්න බැරි තැනක් තියෙනවා නම් තියෙන්නේ වැරදි තැනක්. මේකමයි හරි, ඉද මෙහෙව සච්ඡං මෝගමඤ්ඤං කියලා, අනිත් ඔක්කොම වැරදි, මේක විතරමයි හරි කියලා ඒ දෘෂ්ටිගත වීමක් කියන එකක් තියෙනවා. ඒක මේ ශාසනයට අයිති කාරණාවක් නෙවෙයි. මේකමයි හරි අනික් ඒවා වැරදි කියන එක මේ ශාසනය කෙනාට අයිති කාරණාවක් නෙමෙයි. ඇයි ඒක මේ ශාසනයට අයිති කාරණාවක් නොවන්නේ? මේ ශාසනය කෙනා තමන්ම ඒ දක්ම උපදවා වාසය කරන කෙනෙක් විදිහටයි මේ ආර්ය ශ්‍රාවකයාගේ දියුණුව සිද්ධ වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා පිළිගන්නවා. එහෙම බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා, දේශනා කළ නිසා මේක හරි දෙයක් වෙන්න පුළුවන් කියන එක නිසා ඒක හරි එහෙම නෙමෙයි. ඒක ඊට වඩා එයා ගැඹුරින් ඒ පිළිබඳව නුවණ පවත්වනවා. එයා ඒ පිළිබඳව තමන්ම උපදෝගත්ත ඥානයක් හැටියට, නුවණක් හැටියට උපදවා වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඉදං සත්‍යාභි නිවේස කියන එක කාය ග්‍රන්ථයක් හැටියට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට කාය ග්‍රන්ථ හතරක් අපිට තියෙනවා. මේ ග්‍රන්ථ හතර සහිත කෙනා මොකද්ද කරන්නේ? කාම භූමියේ ඉන්න කෙනෙක් නම් එයා රූපේ මතම ගෙතීම ඇති කරගෙන යනවා. ඒ නිසා රූපය ගන්තනීය ධර්මයක් හැටියට හඳුන්වනවා. එතකොට රූපේ මත ගෙතීම කියන එක ඇති කරගෙන තියෙන්නේ රූපේහි නිරෝධය නොදන්න කම නිසා. ග්‍රන්ථ පවතින්නේම රූපේ ඇත්ත නොදන්න තැනක. කණ්ණාඩි කියන එක තියෙන්නේම ලෝකේ තියෙන නිසා තමයි.
ඇස් නැත්තම් රතු පාට කණ්ණාඩි නැහැ නේ. ඇස් නැත්තම් පේන්න දේවලුත් නැත්තම් ලෝකේ රතු පාට කණ්ණාඩි කියලා දෙයක් තියෙද? එහෙම දෙයක් නැහැ. ඒ නිසා මේ රතු පාට කණ්ණාඩි තියෙන්නේ ඇස් තියෙන නිසා සහ පේන්න ලෝකේ තියෙන නිසා තමයි. එතකොට රූපාදී ධර්මයන් පවතිනවා නම් එතන මොනවද තියෙන්නේ? ග්‍රන්ථ තියෙනවා. ග්‍රන්ථ තියෙනවා නම් රූප තියෙනවා. එතකොට හැම රූපයක්ම උපදින උපදින හැම රූපයක්ම ග්‍රන්ථනීය රූප හැටියට තමයි එයාට ඇසුරු වෙලා තියෙන්නේ. ඒ ග්‍රන්ථයන්ගෙන් තමයි මේ ඇසුරු කිරීම යා සිද්ධ කරගෙන යන්නේ. ඒ නිසා පොදුවේ අපි රූපය අරගෙන කියනවා ග්‍රන්ථනීය ධර්මයක් කියලා. එතකොට මේ රූපයන්ගේ තියෙන ග්‍රන්ථනීය කියන මේ ස්වභාවය බෙහෙවින්ම බලපානව මොකක් ඇති කරන්නද? කාය ග්‍රන්ථ ටික උපදවන්න. ඉතින් මෙන්න මේ ග්‍රන්ථනීය කියන වචනේ මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඕඝනීය යෝඝනීය කියන වචන දෙක අපිට ඊට පස්සේ හඳුනා ගන්න පුළුවන්. ඕඝ කියනකොට කාමෝඝ, භවෝඝ, ditthiyoga, අවිජ්ජාෝඝ ආදී ධර්ම ඕඝ හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඕඝ කියන්නේ මොනවාද? සැඩ පහර කියන එකට. ඕඝ කියලා කියන්නේ ඕඝයක් සැඩ පහරක් කියන එක තමයි ඕඝයක් කියලා කියන්නේ. කාම ඕඝයක් කියලා කියන්නේ මොකද්ද? කාමයේ නැමැති සැඩ පහරක් කියන එක. එතකොට කාමය සිතේ ඇති කරන ඕඝයක්. ඇයි? කාමයේ පැත්තට හිත නැඹුරු වුණාට පස්සේ හිත ඒ පැත්තටම ගහගෙන යනවනේ ඔක්කොමනේ. සැඩ පහරක් නම් මොකද වෙන්නේ? සැඩ පහරට හසු වෙන හැමදේම ගහගෙන යනවා, ගලාගෙන යනවා. ඒ යන පැත්තට යනවනේ. ඒකෙ මිදෙන දෙයක් නැහැ. උඩින් උඩින් පාත් වෙන තනකොළ ගස් ඉඳලා මොකද වෙන්නේ? ඒ සැඩපහර පැත්තට නමාගෙන ඒක පහළට ගලාගෙන යනවා. ඒක තමයි ඕඝේ තියෙන ස්වභාවය. එතකොට මේ ඕඝ කියන වචනය හරිම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, භාවිත කරපු හරිම ලස්සන වචනයක්. ඒ කියන්නේ මේ හිතේ ස්වභාවය පිළිබඳව, හිතේ උපදින ගති ලක්ෂණ පිළිබඳව හඳුන්වපු හරිම මේ ගැළපෙනම වචනයක් තමයි ඕඝ කියන වචනය. කාමෝඝ කියන වචනයකට ගැළපෙනම වචනයක. ඇයි? බලන්න කාමය ඉපදෙනකොට මේ මනසේ තියෙන ස්වභාවය මොකද්ද කියලා. ඒ පැත්තටම නෙමෙයිද මනස නැඹුරු වෙන්නේ. තමන්ට හිතට හිතෙන සිතීම, එතකොට තමන්ගේ ඇහෙන් දකින්න කැමති දේ, කනෙන් අහන්න කැමති, විඳින්න කැමති, අපි හිත ඉන්න කැමති හැම දෙයක්ම යොමු වෙන්නේ කොතෙන්ද? අර කාමයේ පිළිබඳවම තමයි තමන්ගේ හිත යොමු වෙන්නේ. එතකොට ඒ පැත්තට නැඹුරු වෙලා සිත උපදින්න පටන් ගත්තාම කොච්චර අමාරුද කෙනෙකුට ඒ යන ප්‍රවාහයෙන් ගැලවෙන්න? සාමාන්‍යයෙන් එක ප්‍රවාහයකට නතු වුණාට පස්සේ සිතේ තියෙන තමන්ගේ හිත බර කරගත්ත ඕනම ප්‍රවාහයකට කොච්චර අමාරුද ඒකෙන් ගැලවෙන්න? දැන් කාමෝග, භවෝග, ditthiyoga, අවිජ්ජාෝග ගැන කතා කරනකොට අපි කතා කරන්නේ තමයි ව්‍යාපාදාදී ඕගයන් හැටියට. හැබැයි ඒ ටිකත් මේවා ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. භවආදී දේවල් හැටියට ව්‍යාපාදයේ කියන එක සංග්‍රහ කරනවා. එහෙම න්‍යායක් තියෙනවා. එතකොට දැන් ඒ ඕඝ වලදී දැන් හිතන්නකො තරහ ගියාම කොච්චර අමාරුද තරහ යන කෙනෙකුගේ හොඳක් හිතන්න. ඔබ වහන්සේලා දකින්න අකමැතිම කෙනෙකුගේ, තරහම යන මිනිස්සෙකුගේ, කෙනෙකුගේ හොඳක් දකින්න හිත හොඳක් පිළිගන්න කොච්චර අකමැතිද? හොඳක් තිබුණත් ඒක ඇතුලෙන් පේන්නේ මිනිස්සෙගේ නරකක් නෙමෙයිද? ඕක කරන්නේ නැත්නම් මෙහෙම තමයි, මෙහෙම හිතාගෙන වෙන්න තිය ඕක කරන්නේ නැත්නම් කරන එක හොඳයි කියලා දැනගත්තත් ඒක තමන්ගේ හිත පුරුදු වෙනවා. ඕක කරන්නේ නැත්නම් මෙහෙම දෙයක් හිතාගෙන කරපු වැඩේ හොඳයි තමයි, ඒක කරන්නේ නැත්නම් යාගේ හිතේ මෙහෙම දෙයක් හිතාගෙන තමයි ඕක කරන්නේ නැති කියලා අර ඒ තරහෙන්ම තමයි හැම දෙයක් දිහාම බලන්නේ, තීන්දුව తీරන ගන්නේ ඒ තරහෙන්මයි. ඒකෙන් හිත ගලව ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක තමයි ඕගේ හිතේන ස්වභාවය. තමන්ගේ හිතේ ඕඝය කියන දේ තැනට දේවල් මොහොක්කුරා යන්නේ නැති වෙන්න පරිස්සම් වෙන්න ඕනේ මාර්ගයක යන කෙනෙක්. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ නමක් පැවිද්දෙක්. ඇයි? ඕඝය කියන වචනේ හරියට තේරුම් ගත්තනම් තේරෙනවා ඒ තැනට දෙයක් යන්න දෙන්න හොඳ නැහැ කියන එක. ඇයි ගියාට පස්සේ ඇයි ගැලවෙනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට හිත හැම වෙලාවකදීම පීඩාවෙන් බොහොම කරදරෙන් තමයි තියෙන්නේ. එහෙනම් ඕනම දෙයකදී ඕඝයක් බවට පත් වෙන්න දෙන්න හොඳ නැහැ. හොඳ දේවල් හැරුණකොට. ඒව අපි ඕඝ කියලා හඳුන්වන්නේ. අපි ඒවා අනික් පැත්තටනේ හඳුන්වන්නේ නේ. එතකොට මේ ඕඝ කියන වචනේ ඇතුලේ ඕඝ කියන දෙයේදී කාමය ඕඝයක්. කාමය කියන එක සැඩ පහරක්.
ඒ සැඩ පහරට හසු වුණාට පස්සේ මොකද වෙන්නේ? හැම දෙයක්ම ගහගෙන යන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට කාමයේ පැස්ත ඕගෙහක් කියලා කියන්නේ හැම වෙලාවකදීම අපි ඒ කැමැත්ත අනුව ගහගෙන යනවා. ඒකට අපි කියනවා කාම ඕගහය කියලා. භව ඕගහය කියලා කියනවා භවය කියන එක ඕගෙහක්. භවය කියලා කියන්නේ මොකද්ද? භවය කියලා කියන්නේ මේ පවතින බවට ගත්ත සංඥාව. පවතින බවට ඇසුරු කරන දෙයට කියන අපි භවය කියලා. භවය ඕගෙහක්. ඒ කියන්නේ මේ ලෝකේ අපි අද දවසේදී රූපාදී හැම දෙයක්ම අපිට හම්බ වෙන්නේ ඒක ප්‍රවාහයක් විදිහට නේ. හිත හැම වෙලාවකදීම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක ප්‍රකට වෙන්නෙම නැහැ නේ. අපිට දකින්නකොට මේක හම්බෙලා තියෙනවා කියන දේ. තියෙන මේස. තියෙන කෝප්පෙ, තියෙන ඉන්න මිනිස්සෙක්, තියෙන දේවල්, ඇහෙන සද්දේ, තියෙන ඉන්න අයගේ තමයි ඇහෙන්නේ. මොකද්ද මේ භවය මත තමයි මේ පැවැත්ම තියෙන්නේ. එතකොට ඒක භවය කියන එක සැඩපහරක්ද? එතකොට මේ සැඩපහර කියන එක දැන් කාම ඕඝ කියන මට්ටම සහ භව ඕඝ කියනකොට භවය කියන එක රූප අරූප භවයන්ගේ පමණක් කියන එක දාන්න පුළුවන්. කාම කියන තැනත් භවයේ නැතුව නෙමෙයි. කාම කියන තැනත් භවයේ නැතුව නෙමෙයි. කාම භව කියන්නේ ඒ නිසා තමයි. හැබැයි කාමයේ කියන එක අද මේ අපිට කාමයේ පිළිබඳව එතන භවයේ තියෙනකොට ඒක පේන්නේ කාමයේ වර්ණයත් එක්ක නිසා අපි ඒක කතා කරන්නේ කාම භවය කියලා. හැබැයි අපිට කාම කියන එකේ වර්ණය නැති වුණාට පස්සේ අපිට ප්‍රකට වෙන්නේ මොකද්ද? අනිත් තැනදී. භව කියන මට්ටම විතරයි ස්කන්ධයන්ගේ පැවැත්ම තැන ඇති කරගත්තු දේ විතරයි. ඒ නිසා අපි ඒව කියන රූප භව, අරූප භව කියන එක දැන් භව රාග ආදී දේවල් කතා කරනකොට, භව ආශ්‍රව ආදී කතා කරනකොට, මේ කාම තණ්හා, භව තණ්හා කියලා ආදී දේවල් කතා කරනකොට අපි භව තණ්හා කියන එක කතා කරන්නේ රූප අරූප භවයන් පිළිබඳව තියෙන තණ්හාව. එතකොට කාම තණ්හා කියන එකේදී තණ්හා කරන්නේ භවයකට නෙමෙයිද? නෑ, ඒක කාම භවයට තියෙන තණ්හාව තමයි එතන කාම තණ්හා කියලා කියන්නේ. ඇයි එහෙනම් ඒකට භව තණ්හා නොකියුවේ? නෑ, ඒක කාමයේ වර්ණයෙන් අපි හඳුන්වන්නේ. කාමයේ තමයි එතන ප්‍රධාන වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක වෙන් කළ පෙනෙන මේක කාම තණ්හාව. අතන භව තණ්හාව. ඇයි එතන කාමයේ නැහැ. හැබැයි එතන ඒද ස්කන්ධයන්ට තියෙන තණ්හාව තියෙනවා. ස්කන්ධයන්ට තියෙන තණ්හාව තියෙනවා. ඒ නිසා රූප අරූප භවයන්ට තියෙන තණ්හාව කියන එකෙන් ඒක භව තණ්හාව කියලා නම් කරනවා. ඒ වගේ මෙතනදී භව ඕග, කාම ඕග කියලා කියනවා. මේ අද අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පැත්තෙම අපි හිත පිනවීම, හිත සතුටු වෙන දේ ඒ පැත්තට හොයාගෙන යන එකට කියනවා කාම ඕගය කියලා. ඒ වගේම භව ඕගය කියලා කියනවා අපිට ඒක පැහැදිලිවම පේන අවස්ථාව තමයි දක්වන්න පුළුවන් රූප අරූප භවයන්ගේ තියෙන කැමැත්ත ඕගය කියන එක. දැන් රූපාවචර ධානයක් උපදව ගන්න කෙනෙකුට ඒ ධානය එයාට එතනින් මම පුද්ගලයෙක් වශයෙන් දකින්න කමෙන් එයාට මිදෙන්න බෑනේ. එයාට ලෝකය සහ මම කියන පුද්ගල බව සහ ලෝකය හදාගන්න එයාට අර ධානය සහ ධාන උපදවගත්ත නිමිත්ත උදව් වෙලා තියෙනවානේ. ඒකට අන්න ඒක එයාට කියන රූප භවය කියලා. ඒ විදිහටම අරූප භවයේ පැවැත්මත් එයාට හම්බෙනවා. ඒකට එතන කාමයේ ප්‍රකට නොවන නිසා ඒකට කියනවා භව ඕගේ ප්‍රකටව පේන අවස්ථාවක්. ඒකෙන් කියන්නේ දැන් භව ඕගේ නැහැ කියන එක නෙමෙයි. දැන් අපිට මේ ලෝකයේ සම්පූර්ණ මැසුරු වෙන්නේ ඇති බවට හම්බෙන්නෙම මොකක් මුල් කරගෙනද? භවයේ නැමැති ඕඝය ඇසුරු කරගෙන. භවයේ නැමැති ඕඝය මුල් කරගනිමින් තමයි අපිට ඒක මේ ලෝකයේ සම්පූර්ණම ඇසුරු වීම සිද්ධ කරන්නේ. ඒ වගේම දිට්ඨිය ඕඝයක් කියලා කියනවා. දිට්ඨිය ඕඝ. දිට්ඨිය කියන එක සැඩපහරක්. ඒක දෘෂ්ටියකට කොටු වුනහම ඒ දෘෂ්ටියට අනුයාතවම මේ කරුණු පේන්නේ. මොකක් හරි එක කෝණයකට අනුව තමන්ගේ මනසින් කරුණු හොයන්න ගත්තාම ඒකට ගැළපෙන විශේෂපරාසයේ කරුණු තමයි තමන්ට පේන්න පටන් ගන්න. සමහරලාට මේ හොඳ පැත්තෙන් බැලුවත් එහෙම නේ. සූත්‍රයක කෙනකෙනා අරමුණු කරන වර්ණපරාසයෙන් තමයි සූත්‍රය ඇතුලේ කරුණු සංග්‍රහ වීම පේන්නේ. ආ මෙතන මේ වගේ පැත්තක් තියෙන. කියන්නේ දැන් හිතන්නකෝ, දැන් සමාජ විද්‍යා කෝණයෙන් සූත්‍ර බලන කෙනාට පේන්නේ මොකද්ද? එයාට පේන්නේ සමාජ විද්‍යාවට අදාළ කරුණු සූත්‍රයේ සූත්‍ර පිටකයේ තුල කොච්චර විග්‍රහ වෙලා තියෙනවද කියන එක තමයි ඒක පේන්නේ. එතකොට මනෝවිද්‍යාත්මකව බලන කෙනෙකුට පේනවා මනෝවිද්‍යාත්මකව කරුණු පෙළ ගැස්වීම කොහොමද තියෙන්නේ කියලා. ඔය නිවන් දකින්න අදහසින් බලන කෙනාට පේනවා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ඇතුලේ කොච්චර ලස්සන නිවන් මාර්ගය දේශනා කරලා තියෙනවද කියන එක. ඒ තම තමන් බලන විදිහ අනුව දැන් කෙනෙක් භාෂා ස්වරූපය අනුව බැලුවොත් එහෙම එයාට පේන්නේ සූත්‍රයේ කියෝගෙන යනකොට මේ සූත්‍ර ගොනු වෙලා තියෙන භාෂා ස්වරූපයන් බලන්න මෙතන ලස්සන භාෂා ප්‍රයෝගයක් තියෙනවා. හරිම ලස්සන. එහෙනම් ඒවා නරකයි කියනවා නෙමෙයි.
ඒ තමන් බලන විදිහට තමයි තමන්ට ඒක පේන්න පටන් ගන්න තියෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඒක හිතේ ස්වභාවය. ඒ වගේ දෘෂ්ටිංගේ ස්වභාවය මොකද්ද? ඒ තමන් ගත්ත දෘෂ්ටියට අනුව තමයි තමන්ට දේවල් ප්‍රකටව පේන්න පටන් ගන්න. තමන් යම්කිසි දෘෂ්ටියක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත්ත දෘෂ්ටියට අනුරූපව දේවල් පේන්න පටන් ගන්නවා. එතකොට ඒකට කියනවා දිට්ඨිය කියන එක ඕගයක් හැටියට දක්වනවා. ඒ වගේම අවිජ්ජා ඕඝය. අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදන්නාකම. ඒ නිසා තමයි සමස්ත ලෝකේහි පැවැත්මම හදලා තියෙන අනිත් ඕඝයන්ට පදනම බවට පත් වෙලා තියෙන්නේ අවිද්‍යාව නැමැති මේ ඕඝය. එතකොට මෙන්න මේ ඕඝ කියන මේ ධර්මය නිසා හැම වෙලාවකදීම රූපය කියන එක අපිට ප්‍රකට වෙනවා ඒ පැහැයි. ඒ නිසා රතුපාට කණ්ණාඩි දෙක වගේම තමයි ඕඝ කියන දේ අපිට ඔය ධර්මයන්ගෙන් රූපය ඕඝනීය ධර්මයක් කියලා කියනවා. මේ ඕඝය මේ විදිහට රතුපාට කණ්ණාඩියේ තියෙන රතුපාට අපිට පේන්න උදව් වෙලා තියෙන්නේ. මොකද්ද? ඒකෙන් පේන බාහිර ලෝකයේ තමයි අපිට ඒකේ රතුපාට පේන්න උදව් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා ඕඝ නීයයි කියලා. රූපය කියන්නේ ඕඝ නෙමෙයි. රූපය කියන්නේ ඕඝ නීය ධර්මයක්. රූපය කියන්නේ පවතින දේ නෙමෙයි. රූපය කියන්නේ හැම වෙලාවකදීම හේතු ඇති කල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන එක. ඒක අපි කාමය ඇති කරගන්න ඕඝයක් බවට පත් කරගෙන තියෙන කොහෙද? ඕඝය යෙදිලා තියෙන කොහෙද? ඒක යෙදිලා තියෙන තමන්ගේ මනස පැත්තෙන්. ඒ නිසා ඕඝ හැම වෙලාවකදීම යෙදෙන්නේ තමන්ගේ පැත්තෙන්. තමන්ගේ පැත්තෙන් යෙදෙන ඕඝ ටික තමයි අපි අර රූපාදී පැත්ත දිහා දාගෙන ඒක සකස් කරගෙන තියෙන්නේ. ඒ නිසා රූපය හඳුන්වන ඕඝ නීය ධර්මයක් ඇටියෙද. ඇයි රූපය ඕඝ නීයයි කියලා කියන්නේ කියලා අහුවොත් මොකද්ද කියන්නේ? රූපය ඕඝනීයයි කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. රූපය ඕඝනීයයි කියලා කියන්න තියෙන හේතුව තමයි රූපය මත තමයි ඕඝ සකස් කරගන්නේ. ඕඝ සහිත මනසකට තමයි රූපය ඇසුරු වෙන්නේ. ඕඝ සහිත මනසකට තමයි රූපය ඇසුරු වෙන්නේ. ඇසුරු වෙනවා කියන තැනින් අදහස් කළේ ඕඝයන්ගෙන් ඇසුරු කරනවා කියන එක. ඒ කියන්නේ ඒකෙදි දැන් රූපයෙහි Nirodhe දැක්කොත් ඕඝයන්ට පවතින්න බෑ. ඕගයන්ට පවතින්න බෑ නම් එයාගේ පැත්තෙන් අරගෙන කතා කරන්නේ එයාට රූපය ඕගණීයයි කියලා. එයාටත් රූපය ඕගණීයයි කියලා කතා කරන්නේ අපි අර මිට පෙර හඳුනාගත්තා වගේම තමයි. ඒක ඕගණීය වෙන්නේ කාටද? ඕගණීය බවට පත් වෙන්නේ ඕග සහිත මනසක් තියෙන කෙනාට. ඒක හැමෝටම ඕගණීයයි කියලා කියනවා නෙමෙයි. ඕග සහිත මනසක් තියෙන හැම කෙනාටම ඒ ඕග ඇති කරගන්න රූප ටික උදව් වෙලා තියෙන රූපේ නිසා හිත දෙයක් බවට පත් වෙලා තියෙන මේ ඕග උපදවන්න නිසා ඕග නීයයි. ඕග නිරුද්ධ නම් ඕග නැත්තම් ඒ කියන්නේ මොකද්ද? අවිද්‍යාදී ධර්ම ප්‍රහීනයි කියන එකනේ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? රූපේ ඇත්ත නොදැන ප්‍රහීන වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපේ නිරුද්ධ නම් රූපේ කියන්නේ පැවැත්මක් නැහැ නේ. එක දිගට තියෙනවා කියලා ගත්ත බවක් ඇත්තේ නැහැ. එහෙනම් මොකද්ද යාට අපහු ඕග කියන එක උපදින්න රූපයන්ගේ පැවැත්මක් පෙන්නලා නැත්තම් යාට මේක ඕගත් නැහැ. රූපත් නැහැ නะ. රූප තියෙනවා නම් අනිවාර්යයෙන්ම මොකද්ද තියෙන්නේ? රූප ඇසුරු වෙනවා නම් ඕග තියෙනවා. ඒ නිසා ඕග සහිත මනසකට තමයි රූපය ඇසුරු වෙන්නේ හැම වෙලාවකදීම. ඒ නිසා ඕග නීයයි කියලා කියනවා රූපේ. ඕග නීය වන රූපේ මත තමයි ඒ අය ඕග ඇසුරු කරගෙන තියෙන්නේ. මිදෙන්න පුළුවන් කම තියෙන්නේ රූපය ඕග නීය වන නිසා. රූපය ඕග වුණොත් මිදෙන්න බෑ. රූපයම ඕගය වුණොත් ඒකෙ මිදෙන්න බෑ කවදාවත්. රූපය ඕග නීයව එන වෙලාවකදී අපි ඒක ඕග මේ පැත්තෙන් උපද්ද ගන්න නිසා තමයි ඕගය නිරුද්ධ කරගත්තාම අපිට ඒ ඕග නීයවන රූපය හම්බ වෙන්නේ නැත්තේ. ඒ නිසා අපිට ඕග නීයයි කියන එක හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම යෝග නීය කියන වචනය හම්බෙනවා. ඒ අපිට ඊට පස්සේදී යෝග නීය කියන වචනය අපිට හඳුනා ගන්න තියෙන්නේ. ඔය ඕග නීයයි කියලා කතා කරපු එක ටිකම තමයි එහි යෙදීමම තමයි යෝගය කියලා කතා කරන්නේ. ඒ කියන්නේ ඕගය තුලම තමයි යෙදීම. ඕගයට සැඩපහරට හසු වුණාට පස්සේ එයා යෙදිලා ඉන්නේ මොකේද? සැඩපහරෙමනේ ඉන්නේ. ඒ ප්‍රවාහය ඇතුළේනේ එයා ඉන්නේ. ඒ නිසා යෝග කියන වචනේදී පාවිච්චි වෙන්නේ එයාගේ සම්පූර්ණ යෙදීම තියෙන්නේ, ක්‍රියාත්මක වීම තියෙන්නේ සැඩපහර ඇතුළත. ඒ නිසා ඒකට කියනවා යෝගනීයයි කියලා. මොනවාද? කාම යෝගයමයි, භව යෝගයමයි, දිට්ඨි යෝගයමයි, අවිජ්ජා යෝගයමයි යෝග කියන වචනය ඇතුළේදී කතා කරන්නේ. එතකොට මේ හැම දෙයක්ම යෝග කියන වචනය ඇතුළේ අපිට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා යෝගනීයන් මේ කියන එකේදී. එතකොට යෝග හිත පැත්තේ උපදින්නේ රූපය හැම වෙලාවකදීම ඕගනීය කිව්වා වගේම යෝග
නීය හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව අද දවසේදී අපි හඳුනා ගන්නට යෙදුනා ඕගනීය කියන ධර්මයන් සහ යෝගනීය කියන ධර්මයන් පිළිබඳව අපි ඉදිරියේදී ඊළඟ කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. හැමදෙනාම කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාර්යය පවත්වමින් වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනා. අදත් මේ ධර්මදේශනාව වසාන සමය තුළ ස්වාමීන් වහන්සේලාට සිද්ධ කෙරෙන ධර්මදේශනාවක් ලෙසයි ඔබට ශ්‍රවණය කරන්නට අවකාශය සැලසෙන්නේ. ඉතින් මේ රැස් කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත්, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි අද දවසේ ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා නවසීලන්තයේ පදිංචි ජයරාණි කොඩිකාර මෑණියන් විසින් බලාපොරොත්තු වෙනවා. මීට වසර 42කට පෙර මිය පරලෝගිය පර්ල් දයාසේන මෑණියන්ටත්, අවුරුදු 12කට පෙර මිය පරලෝගිය කරුණාපාල දයාසේන පියතුමාණන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම පරලෝ සැපත් අන්ද්‍රේස් සහ මැගී කොඩිකාර ඇතුළු දෙපාර්ශ්වයම මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මිය පරලෝ යන්නට යෙදුණු සෑම සිළු දෙනාටම මේ පින් තමන් කළ පිනක් මෙන් සතුටින් සාධුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන නවසීලන්තයේ පදිංචි ජයරාණි කොඩිකාර මෑණියන් ඇතුළු ඒ පවුලේ සිළු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සිළු දෙනාටමත් මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.